චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නය නවතරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියාව විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි අදත් ඔබ බලාපොරොත්තු වෙන්නේ මෙත්තෙම් ධර්ම දක්ෂිනාව තුළ රටක් ලෝකයක් එක්සිත්ව ශ්‍රවණය කරන උතුම් ධර්මානුශාසනාවකට සවන් දෙන්න. භාග්‍යතුන් වහන්සේ මුළු මහත් ලෝක සත්ත්වයා කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවෙන් විශාල පරිශ්‍රමයක් දරලා මේ ආකාරයෙන් පැහැදිලි කොට වදාළ මේ උතුම් ආර්ය ධර්මයෙන් ටිකක් අපිට ශ්‍රවණය කරන්න සාකච්ඡා කරන්න ලැබෙන එක ඒ සඳහා දායක වෙන්න ලැබෙන එක අපිට මේ ජීවිතවල කවදාකවත් ලෙහෙසින් ලබන්න පුළුවන් භාග්යක් නෙමෙයි. මේ උදාරතර භාග්යමත් වාසනාවන්ත මහා පින්කමට අද දවසේ තමන්ගේ පින්බර දායකත්වයේ සලසා දෙන පින්වත් පවුල් දෙක පිරිස අපට මුණ ගැහෙනවා. කැලණිය ගල්බොරැල්ල වරාගොඩ පාර අංක 725 න් 1-2 ලිපිනේ පදිංචි අපේ හිතවත් ඒ අනුජා වෙරළගේ පින්වත් තරුණ මහත්මිය මේ පින්කමේ දායකත්වයේ දරන. එතුමියගේ ඉතාම උතුම් අරමුණු කීපයක්ම මේ පින්කමේදී මුල් වෙලා තියෙන බව අපට සිහිපත් කළා. අපේ ධර්මාශ්‍රමයේ ඉදිකිරීම කටයුතු වලටත් අවස්ථා කීපයකදීම දායකත්වයේ දරමින් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපේ ආනන්ද බෝධින් වහන්සේ රෝපණය කරන විශේෂ වැඩසටහනේදී එතුමිය මූලික වෙලා කටයුතු කරනවා. ඒ වගේම කැලණිය ගල්බොරැල්ල බෞද්ධ මධ්‍යස්ථාන පාර අංක 489 B නිවසේ පදිංචි පාලිත නුගලියද්ද මහත්මයා සහ තමරා නුගලියද්ද පින්වත් මහත්මියතුරු ඒ පවුලේ පිරිසත් අද දවසේ මේ උදාරතර පින්කමට දහම් දායකත්වයේ දරමින් කටයුතු කරනවා. ඒ පිරිසටත් ඉතාම උතුම් අරමුණු කීපයක්ම මේ පින්කමේදී මුල් වෙලා තියෙනවා. එහෙමනම් මේ සත්පුරුෂ පින්නතුන්ගේ දායකත්වයේ ඇතුව ඒ අයගේ උතුම් අරමුණු මුල් කරගෙන අපි හැමදෙනාගේම යහපත් අරමුණු වගේම සංසාර ගමනේ දුක්ගිනි නිමන අදිෂ්ඨානය ඒ ආකාරයෙන් සඵල කරගන්න මේ කරන උදාර පුණ්‍ය කර්මයේ බලයේ ශක්තිය අපි හැමදෙනාටම හේතු වේවා කියන අදිෂ්ඨානය අපි හිතවල ඇති කරගෙන අදත් අපි මේ උදාර ධර්ම දේශනාමය පින්කම ආරම්භ කරයි. පින්නතුනි අද අපිට තියෙන්නේ ගිය සතියේ අපි සාකච්ඡා කරලා යම් තැනක නතර කළ ඒ ධර්මානුශාසනාවේම ඉතුරු දිගුව. මම හැමදාම පින්නතුන්ව යෝජනා කරනවා මේ ධර්මදේශනා මාලාව යනකොට අපිට මේක එක දවසින් එක පැයකින් ඉතාම කෙටියෙන් මේ සූත්‍ර දේශනා පැහැදිලි කරලා දීලා අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. නමුත් අපි මේ ටිකක් වැඩිපුර මහන්සි වෙලා තව දහම් කරුණු එක්කව කරලා බුදුරජාණන් වහන්සේගේ අදහස උපරිමයෙන් ඉස්මතු වෙන ආකාරයට අපිට තේරෙන භාෂාවෙන් වැඩිපුර උදාහරණ උපහරණ එක්ක කාලය ගත වුණාට කමක් නැහැ කියන තැන ඉඳලා මේ දේශනා පැහැදිලි කරන්නේ
ඔබේම යහපත පිණිස. මොකද පින්වත්නි, දැන් ගිහි ජීවිතයේ ගත කරන කාර්ය බහුල ඔබට පාලි භාෂාව අධ්‍යයනය කරන්න අවස්ථාවක් නැහැ. ඊළඟට දැන් ගොඩාක් අපේ ධර්ම ශ්‍රවණය කරන ලක්ෂ 25කට අධික නෙත්‍යයෙන් ශ්‍රාවක පින්නතුන් අතරේ, ඒ කියන්නේ බේසික් එක මූලික ශ්‍රාවක ප්‍රමාණය අපි දැන් හඳුනා ගන්නවා ලක්ෂ 25කට වැඩි කියලා අනිවාර්යෙන් ධර්ම ශ්‍රවණය කරන පිරිස. එතකොට ඒ පිරිසේ වැඩිහිටි පිරිස ගොඩක් දුරට මේ වෙනකොට නැවත භාෂා අධ්‍යයනයක් කරලා පාලි භාෂාව ඉගෙනගෙන ඊට පස්සේ ධර්මය අහලා තේරුම් ගන්න පුළුවන් කාල සීමාවක නෙමෙයි ජීවත් වෙන්නේ. තරුණ අයද නම් ටිකක් අවස්ථාව දෙනවා, නමුත් ජීවිතේ එක ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා මේ පාලියෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ උපරිමයෙන් සිංහලට අපි පරිවර්තනය කරලා ඒකත් අපිට ඕන ඕන විදිහට අපේ අදහස්ේ වචනවලට රිංගන්නේ නැතුව නිවැරදි පිරිසිදු බුද්ධ භාෂිතේම සිංහලට හරවලා වැඩිපුර විස්තර කරලා ඔබට මේ පැහැදිලි කරන්න. ඉතින් මේකේ ප්‍රතිඵලයක් හැටියට අපිට අද පේනවා අපි මේ ගන්න උත්සාහයේ මහන්සි අපිට ගිහිලා නැහැ. විවිධ ආගම් උපතින් විවිධ ආගම් අදහමින් හිටපු විවිධ රට රාජ්‍යවල ජීවත් වෙච්ච අය බුදුදහම කියන එක ගැන අබමල් රේණුවක කාං කවිස්සියක්වත් තිබිච්ච නැති අය අද වෙනකොට පිරිසිදු බෞද්ධ ප්‍රතිපදාවට ඇවිල්ලා පෞල් පිටි ස්වාමියා දිනින්ද දරුවෝ හතර පස් වෙන එහෙම පිටින්ම බෞද්ධ දර්ශනේ වැළඳගෙන සාමාන්‍ය මේ උපතින් බෞද්ධ කියන අපේ සමහර උදවියට වඩා ඉතාම ඉහළ මට්ටමක ಗುಣධර්ම පවත්වාගෙන යනවා පේනවා. නිතර අපේ ධර්මාශ්‍රමයේද පවා එවැනි උදවිය ඇවිදින්න කතා බහ කරනවා, ධර්මය ගැන අපිත් එක්ක සාකච්ඡා කරනවා. අපිටත් පින් දෙන අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා කරපු දේ නිසා අපිට මහා භාග්‍යයක් උදා වුණා. ඔබ වහන්සේලා අපිට මේ කල්යාණ මිත්‍ර සේවනේ ලබා දුන්න නිසා මෙහෙම අපි ජීවිතේ අවසාන කාලේ හරි ගොඩට ඇදලා ගත්තා. අපිත් මඩේ එරිලා හිටියේ, අන්ධකාරයේ හිටියේ. ඒ නිසා ඔබ වහන්සේලාට අනේක වාරයක් පින් කියලා ඉතින් අපි බොහොම ප්‍රශංසා කරනවා. ඉතින් අපිට ලොකු සතුටක් එතන තියෙනවා. මොකද මේ ගන්න උත්සාහයේ ප්‍රතිඵල වතුරේ ගිහිල්ලා නැහැ, තාම සාර්ථකයි කියලා. ඉතින් ඒ නිසා අදත් අපි මේ සාකච්ඡා කරන ධර්මදේශනාව ගිය සතියේ සාකච්ඡා කළ ඊට පිට සතියේ සාකච්ඡා කළ දේශනාව ඉතුරු දිගුවා. ඒ නිසා මේ දේශනාව දැන් අද මේ වෙලාවේ ඔබ ශ්‍රවණය කරන්ද අපි හැමදාම කියන වගේ මේක පටිගත කරගන්න ඒක ඉතාම වැදගත් වෙන්නේ. පටිගත කරගෙන කලින් දේශනාත් එක්ක එක දිගට විවේකීව නොකඩවා මේක ශ්‍රවණය කරන්න 10-12 ගමනක් හරි ගමන්නේ. එතකොට මගහැරිච්ච අඩුපාඩු අමතක වෙච්ච ඔක්කොම නැවත හරියනවා. මේ සම්බන්ධතාවය එකින් එකට මේ දේශනාව ගැලපුණේ කොහොමද, ඒ අඩුපාඩුවට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න පුළුවන්. මේක මේ එහෙන් ආලා මෙහෙන් ආලා හරිය අපි බණක් ඇහුවා සාදු සාදු බොහොම හොඳයි කියලා නිකන් ඉඳ එපා. මේක මේ බණ අහනවා කියන එක පින්නතුන් මං හැමදාම කියන දෙයක් තමයි වෛද්‍ය සායනයකට ගියා කියලා හිතන්න. වෛද්‍ය සායනයකට ගිහිල්ලා ක්ලිනික් එකකට ගිහිල්ලා දැන් ඔබ වෛද්‍යවරයා උපදෙස් දෙනකොට බලාගෙන අහගෙන ඉන්නවා. අනේ දොස්තර මහත්තයා ලස්සනට උපදෙස් දුන්නා, බොහොම හොඳයි කිව්වා, මෙහෙම කිව්වා, මෙහෙම බෙහෙත් තියෙනවා, මේ ලෙඩේ මේකයි කිව්වා, හරි ෂෝ කියලා ඒ ක්ලිනික් එකෙන් නැගිටලා ගිහිල්ලා සුපුරුදු පරිදි නිකන් ඔහේ ඉන්නවා. ඒ කිව්ව විදිහට වැඩ කරන්නේ නැහැ. තමන්ට ඕන ඒවා කාලා බීලා, තමන්ට ඕන විදිහට ගමන් බිමන් ගිහින් තමන්ට ඕන විදිහට බෙහෙත් බොනවා නම් බීලා නැත්තම් නිකන් ඔහේ ඉන්නවා. ප්‍රතිඵලයක් තියෙද? නැහැ. බෙහෙත් ටික අරන් ගිහින් කොට්ටයක් දාගෙන මුනිදිය ගන්නවා. හරියයිද? නැහැ. අල්මාරිය දාලා ලස්සන බෝතලයක දාලා උලන් වදින් නැතුවෙන්ද සිතිල් වියල ස්ථානයක හරි කොහේ හරි තියලා බලන් ඉන්නවා. හොඳ වෙයිද නැහැ. වෛද්‍යවරයා කිව්වේ මෙන්න මේ මාත්‍රාවට අනුකූලව ඖෂධේ පානය කරන්න. ඉතින් පානය කරන්න. පානය කළොත් කලක වේලාවට මාත්‍රා අනුකූලව ලෙඩේ හොඳ වෙනවා. ඒ නිසා මේ ධම්මෝ ඖෂධ සමන්නත්ති වෙජ්ජූපමෝ ජිනවරු. බුදුරජාන් වහන්සේ තමයි මේ ලෝකයේ ඉහළම වෛද්‍යවරයා. උන්වහන්සේගේ ඖෂධය තමයි ධර්මයේ නැමැති ඖෂධය. ධර්මදේශනාවක් අහනවා කියන එකේදී වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ නැමැති අතිශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා විසින් සිදු කරන වෛද්‍ය හමුවේ ක්ලිනික් එකේ එහෙම නැත්නම් වෛද්‍ය සායනයේද සහභාගී වෙච්ච අපි ඒ දේශනාව අහනවා. සායනේ උන්වහන්සේ දෙන උපදෙස් අහලා ඒ නියම කරන බෙහෙත් ඖෂධ පිළි අරගෙන ඒ විදිහට වට්ටෝරු අරන් ගිහිල්ලා ඒ මාත්‍රානුකූලව භාවිතා කිරීම අපේ අතේ තියෙන වැඩක්. එහෙම වුණොත් ඉතින් අපිට කලත වේලාවට ඒ අසනීප තත්ත්වය සුව කරගෙන ගොඩ එමක් තියෙති. ඒ නිසා මේ ධර්ම දේශනාව අන්න එහෙම එකක් කියලා හිතන්න. ඒ නිසා පින්වත්නි මේ කාරණා ටිකකට සංසන්දනය කරගෙන ඒකට අමුණාගෙන ශ්‍රවණය කරන්න. එතකොට ඒ අර වෛද්‍යවරයා උපදෙස් මත ඖෂධ පාවිච්චි කරන පුද්ගලයාට ලැබෙන ඒ භෞතික කායික සහනය බුදුරජාන් වහන්සේ නැමැති වෛද්‍යවරයා නියම කරන මේ ධර්මයේ නැමැති ඖෂධය පාවිච්චි කිරීමෙන් මානසික පැත්තේ
දියුණුවට නිරෝගිකමට ඔටිම තියනවනම් කෙලෙස් කුල් ගලවලා කෙලෙස් රෝගය අතහැරලා කෙලෙස් රෝගයෙන් මිදිලා සංසාර දුකෙන් මිදිලා අමාමහා නිවන කරා යන්න අපට මාර්ගය පෑදිලා එනවා. ඒ නිසා මේක මෙහින් අහලා එහෙන් අහලා හරි බණක් ඇහුවා කියලා අතහැරින්න එපා. හොඳයි, එහෙමනම් අපි එදා අනුශාසනාවට එක්කහුවෙමු. අපි එතනදී කතා කළා අර විඥාණය සකස් වෙන හැටි, විඥාණය හොඳ හෝ නරක පැත්තට හැරෙන හැටි, මැරෙනකොට චුත වෙනේ විඥාණය, ඒ නිරුද්ධ වෙලා ගියපු ශරීරයෙන් එළියට ගියපු විඥාණය කොහේරි තැනක උපදිනවා. ඒකට මේ විඥාණය සකස් වෙච්ච විදිහ වැදගත් වෙනවා කියන එක. අර සොරකම් කරන්න හිත දෙන විදිහ අපි කතා කළා. එතනින් තමයි අපි නැවැත්ුවේ. ඉස්සල එක්කෙනෙක් දෙයක් දැකලා ඒකට ආස්වාදයෙන් ඇලිලා ඒක ගන්න ඕන කියලා හිතුවා. නමුත් පස්සේ ආදි කරන නෑ මේක හොඳ නෑ, මේක අනුන්ගේ දෙයක්, මේක ගන්න එපා කියලා. එයාගේ අර පොරහිත ඇති වෙච්ච එක එතනින් මෙයා කඩලා ඒක නවත්තලා නොගෙන නිකන් හිටියා. තව එක්කෙනෙක් ඒක දැක්කා අනුන්ගේ දෙයක් කියලා දන්නවා, ගන්න ඕන කියලා හිතුණා, වටපිට බැලුවා, කවුරුවත් නෑ, ඉන්නවා නම් කෙනෙක් කියලා නොදැක්කා වගේ එහෙම මේ මඟ ඇරලා කොහොම හරි කුරුමානම් අල්ලලා ඒක දැත්තා. මොකද මේ හිත තමයි කියන්නේ ගණින් ගණින් දැන් හරි කියලා. දන්නවා. ඊට පස්සේ අන්න සොරකම නැමැති අකුසලය අන්න සම්පූර්ණ කර්ම පටයක් විදිහට සිද්ධ වුණා. ඔන්න විඥානේ සකස් වෙන හැටි වින්. ඔන්න උතනයි අපි නැවත. ඒක මතක් කළේ මම මේ ධර්මදේශන ඒකට අමුණ ගන්න. දැන් අද අපි කතා කරනවා මේ විඥානේ වෙනස් වෙන්නේ කර්මය අනුව කියන කාරණා ටික දිගටම කතා කරගෙන යනවා. දැන් බලන්න එතකොට ඇහත් ඒකට ඒ දැඩේට රුකුල් දුන්නද නැද්ද? ඇහත් රුකුල් දුන්නා, ශරීරයත් රුකුල් දුන්නා. එයාගේ මිත්‍යා දෘෂ්ටියත් උදව් කළා. ඇයි? මෙයා පින්පව් පිළිගන්න කෙනෙක් නෙමෙයි. පින්පව් පිළිගන්න කෙනෙක් නම් එච්චර දුර පැටලි පැටලි යන්නේ නැහැ. පොඩි වෙලාවකදී ආයක අතාරිනවා. එයාට ඉස්සලම සාමාන්‍ය පුතඥාන ස්වභාවයට ඕනම දෙයකට ආසාව ඇති වුණා. ඇති වෙච්ච ගමන් හිතන්න නුවණ තියෙන්න ඕන, ධර්මයේ පිළිගන්න ස්වභාවය තියෙනවා. අර මිත්‍යා දෘෂ්ටික මෝඩ ගතිය නැතුව තියෙන්න ඕන. ඔළුව ටිකක් පැහැදිලා තිබුණොත් අනේ මේක පව්. මේක අනුන්ගේ දෙයක්. මේකෙන් අකුසලයට ඇස් වෙනවා. ආදි වශයෙන් ටිකක් එහාට මෙහාට කල්පනා කරන්න පුළුවන් මානසික දත්තෙ තිබුණොත් එයාට බේරෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැති මැට්‍රික් නම් අරගෙන පෙරේතකමේ ඔන්න වැඩේ වරද්ද ගන්න. මෙයා පින්පව් පිළිගන්න කෙනෙක් නෙමෙයි හින්දා ඒ වැඩේ කරනවා. දැන් අරක එහෙම නැති කෙනෙක් නම් ඒක අතහැරිනවා, මේක ඕන නෑ කියලා. මොකද මේක නුසුදුසුයි කියලා. එහෙම කරගන්න බැරුව හරි පැටලුණා. ඒ හැම වෙලාවෙම මේ විඥාණය තමයි ඊට අනු වෙනස් වෙන්නේ. විඥාණය වෙනස් වෙන්නේ කර්මයට අනුව. සමහර අවස්ථාවල් කියනවා මේ විඥාණය නිශ්චිත වෙන ස්වභාවය. කියන්නේ ස්ථීරවම නිශ්චිතවම වෙනස් වෙන තත්ත්වයක් තියෙනවා. දැන් ඔන්න කාගේ හරි තාත්තා කෙනෙක් බරපතල විදිහට රෝගාතුර වෙලා දුක් විඳින්න ඉන්නවා. එයා ડોක්ටර්ට කියනවා, "ડોක්ටර් මගේ තාත්තා දුක් විඳිනවා, මට බලන්න බෑ. මේ තාත්තට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කියලා." මොකටද මේ? එහෙනම් මේ කලේ එයාට පුළුවන් සාධාරණ දේ කියලා දෙයයි හිතන්නේ. එතකොට සම්පූර්ණ මෙයාගේ හිත තාත්තගේ කරුණාවෙන්. කරුණාවෙන් වුණාට අනේ කියලා ඒ දුක ඉවසන්න බෑ කියලා. තාත්තට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කියලා කියනවා. ඒතර දොස්තර මහත්තයා කියනවා, "එහෙනම් මේ කොලේ අස්සම් කරන්න කියලා." දැන් මෙයා තමන්ගේ අතින් කොලේ අස්සම් කරනවා. දැන් ඔන්න තාත්තට ඉන්ජෙක්ෂන් එක ගහනවා. තාත්තා මැරුණා. මැරෙන්න ඉන්ජෙක්ෂන් ගන්න මේ පිටරට තියෙන ක්‍රමයක් නේ. එතන තාත්තා මැරෙනකොටම මෙයාගේ සකස් වෙවි තියෙන විඥානේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. හරි පුදුමයි නේද? තාත්තා මැර අර අජාසත්තට උනේ මරන්න ඔක්කොම කටයුතු කළා. ඉතින් ඒක දරුණු විදිහට ඒක දැන් මේක අනුකම්පා වේසින් අන්තිමට වෙනස් වුණා. ඊට පස්සේ මෙයා කිසි කෙනෙකුට මෙයාව බේරන්න බෑ. මරණින් මත්තේ නිරය යනවා. දැන් ඇයි? දැන් අපි කියමු මේ මනුස්ස ලෝකෙම ආයි ඉපදිලා සැප විඳින්න ආස කෙනෙක් තින් කර කර ප්‍රාර්ථනා කරනවා කියමු වෙන රටක උපදින්න. දැන් ලංකාවේ අමාරුයි කියලා. මෙහෙ සැප නැහැ. හමත් සුදු නැහැ. ඉංග්‍රීසිත් බෑ. වෙන රටකට යන්න ඕනේ. සුද්දෙක් හරි සුද්දියක් හරි වෙලා උපදින්න ඕනේ කියලා හිතනවා කියමුකෝ. ඔන්න මැරිලා ගිහිල්ලා බටහිර රටක සල්ලිකාර පවුලක උපන්නා. අර විඥානේ හැද වෙලා තිබ්බ හැටියට. ඉපදිලා ඔන්න සල්ලි තිබුණා, කෑවා, බිව්වා, නිමාඩු වලට හැමතැනම ගියා, මූඳේ නෑවා. ඕවනේ ඉතින් සාමාන්‍යයෙන් තියෙන යාළුවෙක් ඉතින් ටිකක් හොඳට මද්රව්‍ය පාවිච්චි කිරීමේ ගැටලුවක් නෑ යාළුවට. අර ලිවින් ටුගෙදර් වගේ සංකල්ප තුල ඉන්න සමාජයේ ආශ්‍රය නිශ්චය කරන අය පිළිබඳ ගැටලුවක් නිම්මක් සීමාවක් නෑ. ආවා විවාහදී ඔය ඒකාකාරය තියෙනවා. ඔබ තමයි යාළුවගේ සාමාන්‍ය සැප සහිත ජීවිතය කියලා යාළුවා හිතන්නේ.
දැන් සම්මා දිට්ඨියක් නැහැ. ධර්මයක් ඇහෙන්නෙත් නැහැ. මෙයා මෙහින් චුත වෙලා ගියේ සෝහාන් වෙලා ඒ වගේ තත්ත්වයකට ඇවිල්ලාවත් නෙමෙයි. ඊට පස්සේ ඒ පරිසරයේ තියෙන දැනුම නේද එයාට ලැබෙන්නේ. පොඩි කාලේ ඉඳලා එහෙ උගන්වන්නේ කාටවත් කරදර කරන්න ඕන නැහැ. ගෙදර බල්ලත් අසනීපනම් මරාපන්. ඇයි දුක් විඳින්න ඕනේ නැහැ. අම්මා තාත්තත් අසනීපනම් මැරෙන්න අවසර දෙන්න කියලා. මෙහෙම රටාවකට මෙයාලා හැදෙනවා. අපි ඊට පස්සේ තනියම ජීවත් වෙන්නේ අපිට පුළුවන් අපිට වැඩක් නැහැ දැන් කියන දැන තේනවා. ඔන්න මෙයාගේ අම්මා තාත්තා වයසට යනවා එක්ක අසනීපයකට ලක් වෙනවා එක්ක ලොකු ඇක්සිඩන්ට් එකක් වරි වෙලා දුකටපත් වෙලා අතපය තුවාලලා ඉන්නවා. අම්මත් කියනවා මට නම් දැන් වැඩක් නැහැ ජීවත් වෙලා කියලා. දැන් කකුල් දෙකම කැඩුනොත් අපිට බලන් හිටියේ ඉන්න අයට උනත් වෙන දැන් ඉතින් මෙයා මොනව කරන්නේ? වැඩක් නැහැ. දැන් මෙයාගේ වැඩක්වත් මෙයාට කරගන්න බෑ. තවත් කල් යනකොට තවත් මෙයා අසරණ වෙනවා. ඉතින් මොකටද මේ ඉන්නේ කියලා එහෙම හිතනවනේ. මොන දැන් මෙයාත් එහෙම කියනවා කියන්නේ. ඉතින් මෙයාලා මොකද කරන්නේ? ළමයි හැටියට ඩොක්ටර්ලා හම්බ වෙලා ඉතින් උපදෙස් අරගෙන කියනවා අනේ මගේ අම්මට සාම දාණය සැපෙන්න අවස්ථාව ලබා දෙන්න කියලා. එතකොට ඉතින් ඉන්ජෙක්ෂන් එක දහනවා. ඔන්න ළමයින්ගේ ඉල්ලීම පරිදි අර වෛද්‍යවරයා ළමයින්ගේ අනුමැතිය සහිත ලිපි අත්සන් කරගෙන ඔන්න ඉන්ජෙක්ෂන් එක ගහනවා. ආනන්තරිය පාප කර්මය කරනවා. අම්මා තාත්තා මරණයට පත් කිරීම. එහෙනම් මේ ආත්මේ බේරුණාට ලබන ආත්මේ අහු වෙන්න පුළුවන්. එතකොට ලබන ආත්මේ බැරි වෙලාවත් එහෙම වෙලා එයා ඒ ආත්මෙන් චුත වුණාට පස්සේ කොහෙද යන්නේ? ඒ විඥානේ අර කලින් විඥානේ නෙමෙයි. එතකොට ඒ පුද්ගලයාව නිරයට ගෙනියන්නේ. විඥානේ හැදෙන්නේ කර්මයට අනුව. අන්න අර හැදිච්ච කර්මය. දැන් කලින් අපේ අම්මා පව් මේ ඉතින් අතපය කැඩිලා අමාරුවෙන් ඉන්නේ ඒ නිසායි මරන්න කියලා තිබිච්ච ආදරණීය ගතිය එන්නේ නැහැ. ස්ථීර වශයෙන් වෙනස් වෙනවා. අර ආනන්තරේ පව්කමනිතා විඥානේ ස්ථීර වශයෙන් වෙනස් වෙනවා. ඒක කොහේ කළත් ඒක විදිහට වෙනස් වෙනවා. මුස්ලිම් ආගමේ වුණත්, හින්දු ආගමේ වුණත්, කතෝලික හරි බෞද්ධ හරි, සිංහල මුස්ලිම් ඕන තැනක ඕන රටක ඒකට වෙනසක් වෙන්න හේතුවක් නැහැ. සමහර විට ඊට පස්සේ මෙයා පින්කම් කරන්න පුළුවන්. දැන් අද අජාසත්කලේ පස්සේ කොච්චර පින්කම් කළා. මේ ශාසනයේ හිටපු ගිහි පිරිස අතර ශ්‍රද්ධාවෙන් වැඩිම කෙනා තමයි අජාසත් රජු. ශාසනයේ ශ්‍රද්ධාවන්ත ගිහි ශ්‍රාවකයා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඉතින් ඒ තරමට දැන් අනේ පිරිසිදුතුමා ගැන විසාකාව ගැන ඕනනම් කියන්නේ නැහැ. අජාසත් රජු තමයි ශ්‍රද්ධාවෙන් ඉහෙළම කෙනායි. නමුත් එවැනි ගුණධර්ම තිබිච්ච කෙනා වුණත් අර ස්ථිර වශයෙන් ආනන්තරි පෞකම තාත්තා මැරීමෙන් කරගත්ත පෞකම නිසා වෙනස් වෙච්ච විඥානේ එයා ඒ කර්මයට අනුව තකස් වෙච්ච විඥානේ කෙලින්ම මරණයෙන් පස්සේ නිරේත නම් ගියා. මෙදවදී සෝතාපන්න වෙන්න තිබිච්ච මහා කුසල් මාර්ගය තමයිද උනා. අන්න ස්ථිර වශයෙන් වෙනස් වෙනවා. එහෙනම් අපේ මේ ජීවිත පැවැත්මේ ලොකු වගකීමක්, ලොකු කහරි බාරයක්, ලොකු බරක් දරාගෙන යන්නේ කර්මය. බලන්න අපි දැන් අර කිව්ව කම්මන් සත්‍ය කියලා පටන් ගත්ත බුදුරජාණන් වහන්සේගෙන් අහුවන දවස අර සුබ කියන තරුණයා අපි දැන් ගිය සතියේ පිට සතියවලදී මේ දේශනාව ආරම්භ කළේ එතනින්. සුබ කියන තරුණයා අහනවානේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ අපිට පේනවා කිව්වා ධනවත්යි, අපිට පේනවා කිව්වා බොහොම දුප්පත්යි, අපිට පේනවා කිව්වා ලස්සනයි, ඒ වගේම අපිට පේනවා කිව්වා කැතයි, අපිට පේනවා කිව්වා ලෙඩ්ඩු, ඒ වගේම පේනවා කිව්වා නිරෝගියයි, අපිට පේනවා කිව්වා බොහොම මෝඩ කට්ටිය, ඒ වගේම පේනවා කිව්වා ප්‍රඥාවන්තයි. එකම මනුස්ස වර්ගයාට මේ මොකෝ කියලා මේ වෙනස්කම කියලා ඇහුවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ කොහොමද? කම්මස්සකා මානව සත්තා තරුණයා මේ සත්‍ය තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මයයි. කම්ම දායාද. කර්මය තමයි එයාලගේ දෑවැද්ද. කම්ම යෝනි. කර්මය තමයි උප්පත්ති ස්ථානේ. ඒක වෙන කවුරුවත් මේ කරන ඔටෝමැටිකලි එකක් එහෙම නෙමෙයි. කර්මයයි කරන්නේ. උපදීම. කම්ම බන්දු. කර්මය තමයි ඥාතියා. පස්සෙන් කොච්චර හරි එන්නේ යා. හොඳට හෝ නරකට. බන්දු ඥාතිවරු ගැන ඉතින් අපි දන්නවනේ අපේ හොඳට හෝ නරකට ඉන්න කට්ටිය. කම්ම පරිසරණ. කර්මය තමයි පිහිට අපිට තියෙන්නේ. අහවලාගෙන් පිහිටයි, මෙයාගෙන් පිහිටයි කියලා බෝධි පූජා අනම්මනන් කොච්චර දේවල් දැඟලුවත් කර්ම විපාක තමයි අපිට හැමතිස්සෙම පිහිට තියෙන්නේ. ඒ කියන්නේ හොඳ කර්මයන් නම් අපි බෝධි පූජා තිබ්බව නැතවෝ කියලා නෑ. ඒක හොඳ විදිහට විපාක දීගෙන සැප විපාක ඇතුව නිදුකින් නිරෝගීව දීර්ඝායස ඇතුව නුවණස්සාරව යනවා. කර්ම විපාකයේ තියෙන්නේ නරක පැත්තට නම් කොච්චර බෝධි පූජා කර කර හිටියත් වෙන්න ඕන වෙලාවට ඒ වෙන්න ඕන කාරණා කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා යම් කම්මං කරිස්සන්ති යම් කර්මයක් කරයිද කල්යාණං වා පාපකං වා හොඳ දෙයක් වෙන්න පුළුවනි නරක දෙයක් වෙන්න පුළුවනි තස්ස දායාද භවිස්සන්ති. ඒ හිමිකරුවා ඔහුයි.
ඒ කර්ම රටාව තුල තමයි මේ පටිච්ච සමුප්පාදය තියෙන්නේ. අන්න එතකොට ආයතනවලට හේතුනේ ඔන්න දැන් අර කලින් මුලින් ආපු ධර්ම දේශනාවට එක්කව වෙන්න ඕන. නැත්තම් මේක මේ මොකද්ද කියලා හිත ගමන් අද බණහන අයද පැටලිලා යන්න පුළුවන්. ලොකු මාතෘකාවක් නේ අපි මේ කතා කරගෙන ඇවිල්ලා ඒක විස්තර කරන්නේ. ඔන්න එතකොට අර ආයතන හැදෙන්න හේතු වෙන්නේ නාම රූපෙට හේතුනේ විඥානෙ. ඔන්න දැන් මං විඥානය ගැන ඔබට සෑහෙන විස්තරයක් කළා දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකල්ලි මානිනී විපස්සී බෝසතාණන් වහන්සේ මෙහෙම හිතුවා. කිම්හි නුකෝ සති විඥාණං හෝති විඥානේ තිබෙන්නේ කුමක් තිබුණොත්ද කිම්පච්චයා විඥාණන්ති කුමක් නිසාද විඥානේ හටගන්නේ කියලා. එතකොට විපස්සී බෝසතාණන් වහන්සේ නුවණින් මෙනෙහි කරද්දී ප්‍රඥාවෙන් අවබෝධ වුණා සංඛාරේ සුකෝ සති විඥාණං හෝති සංඛාරපච්චයා විඥාණං. සංඛාර තියෙනකොට තමයි විඥානේ තියෙන්නේ. සංඛාර ප්‍රත්‍යයෙන් තමයි විඥානේ හටගන්නේ. සංඛාර කියන්නේ සංස්කාරවලට. සංස්කාර ගැන බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදිහට විස්තර කරනවා. සංස්කාර කියන වචනේ විඥානේ වගේ ටිකක් ගැඹුරු වචනයක්. සංස්කාර කියන වචනේ බොහොම තැන්වල එදෙන වචනයක්. දැන් මෙතන විස්තර කරනවා කතමේච වික්කවේ සංඛාරා මහණනි මේ සංස්කාරෝ කියන්නේ මොනවද? සයෝමේ වික්කවේ සංඛාරා මහණනි සංස්කාරයෝ තුනයි. කාය සංඛාරෝ කය නම් වූ සංස්කාරයි. වචී සංඛාරෝ වචනේ නම් වූ සංස්කාරයි. චිත්ත සංඛාරෝ සිත නම් වූ සංස්කාරයි. මේ සංස්කාර ගැන බුදු දේශනාවල එක එක විදිහට තියෙනවා. එක තැනක කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා තියෙනවා. ඊළඟ පංච උපාදානස්කන්ධය විස්තර කරන තැන සංඛාර කියන වචනේ විස්තර කරලා තියෙනවා. සංචේතනා කියලා. පංච උපාදානස්කන්ධයේ සංඛාර විස්තර කරන්නේ ච ඉමේ භික්ඛවේ චේතනා කාය. මහන්නේ චේතනා කාය සයකි. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටප්ප සංචේතනා, ධම්ම සංචේතන. එතකොට එතන සංඛාර කියලා විස්තර කරලා තියෙන්නේ චේතනා. චේතනා කියන්නේ කර්මය. ඇහැට පේන රූපය මුල් කරගෙන චේතනා පහළ වෙනවා. රූප සංචේතනා, කනින් අහන ශබ්ද මුල් කරගෙන චේතනා පහළ වෙනවා. ශබ්ද සංචේතන. අර නාසයට දැනෙන ගඳ සුවඳ මුල් කරගෙන චේතනා පහළ වෙනවා. ධම්ම සංචේතන. දිවට දැනෙන රසය මුල් කරගෙන චේතනා පහළ වීම රස සංචේතන. කයට දැනෙන පහස මුල් කරගෙන චේතනා පහළ වීම පොට්ටබ්බ සංචේතන. මනසට හිතෙන රූප මේ අරමුණු මුල් කරගෙන චේතනා පහළ වෙනවා. ඒකට කියනවා ධම්ම සංචේතන. ඒ සංස්කාර තමයි. උන්වහන්සේ සංඛාර විස්තර කරන තව දුරට. සංකතං අபிසංකරොන්ති ති සංඛාරා. සංකතේ කියලා කියන්නේ හේතුන් නිසා සකස් වෙච්ච දේ. සංකතයේක ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති හට ගැනීමක් තියෙනවා. වයෝ පඤ්ඤායති නැසීමක් තියෙනවා. හිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති වෙනස් වෙවි තිබෙන තත්ත්වයක් තියෙනවා. දැන් මේ ගොඩනැගිල්ලක් හදපු වෙලාවේ ඉඳලා වෙනස් වෙවි තියෙනවා. බලාගෙන ඉඳද්දී පරණ වෙනවා, හට ගැනීමක් පේනවා, නැති යෑමක් පේනවා, වෙනස් වෙවි පවතිනවා පේනවා. ඒක තමයි සංකතයේක ලක්ෂණ. නැත්තම් ඉතින් හැමදාම ඔබ ප්ලේන් කරන්ද, පිළිතැලින් හදන්ද, බහින තැන් පුරවන්ද ඕන නැහැ නේ. ඒ වෙනස් වීම එකපාරට එක වෙන්නේ නැති වුණාට පෙනෙන්නේ නැතුනම් ටික ටික වෙන වෙනස් වීම කාලයක් යනකොට ඔන්න ලොකු පැලීමක්, ඔන්න දුර්වර්ණ වීමක්, ඔන්න එක පැත්තට ඇලවීමක්, හරි මොනවා හරි ලොකු දෙයකින් පෙන්නවා. ඒක කාලයක් ගියා. අපේ ජීවිතය වගේ තමයි. දැන් අපි හිතන් ඉන්නේ අවුරුදු 55න් පස්සේ නැති වෙනවා කියලා. 55න් පස්සේ වයස යනවා කියලා අපි හිතන් ඉන්නේ. එතකොට දැන් අම්මගේ බඩේ ඉන්නකොට සති 3යි මාසයයි 2යි 3යි 4යි මාස 9යි මේ වයස යෑමක් නෙමෙයි. අර චුට්ටන් මේ මහබටැඟිල්ල මිය පොත්තක් විතර සත පහේ කාසියක් විතර හිටපු මස් වැඩැල්ල මේ මාස 9මාරට එකතනනාසේ දිව ශරීරේ මනස සහිත අංග සම්පූර්ණ මිනිස් දරුවා බවට පත් වුනේ කොහොමද? ඒ මාස සති දින ඇවෑමෙන් ගියපු වයසනේ. ඊට පස්සේ නව මාසමාරක් ඇවෑමෙන් එළියට බිහි වෙච්ච දරුවා ඔන්න ඉපදිලා දවසයි 2යි 3යි අවුරුද්දයි අවුරුදු 2යි 3යි ඉස්කෝලේ යනවා, ඔන්න විභාගෙ ලියන, ඔන්න උසස් පෙළ, ඔන්න විශ්වවිද්‍යාලේ, ඔන්න දැන් අවුරුදු 16යි 20යි කිය. මේ මොකද උනේ? වයසේ යෑම තමයි.
එතකොට හැබැයි අර අවුරුදු 10න් 12න් 15න් 20න් පේන්නේ නැහැ. අනේ මෙයාගේ කෙස් දිදෙනවා, හමරැලි වැටෙනවා, දත් වැටෙනවා, ඇස් පෙනීම දුර්වල වෙනවා, කොන්ද පණ නැති වෙනවා, දිය වැඩියාව හැදෙනවා, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඒවා පේන්නේ නැහැ. නමුත් 35 40 වෙනකොට ඔන්න වැඩි. එතකොට තමයි අනේ නාස්ති වෙලා. අනේ කෙස් වැටෙනවනේ. ඔය වැටිල්ල පටන් ගත්ත 35න් 40න් නෙමෙයි, එදා අර බඩට ආපු 7-5 මස් කැදැල්ලෙම තමයි. එතකොට මේ ගොඩ නැගිල්ලත් එහෙමයි. ගඩොල තියපු දවසේ ඉඳලම මේ පාත්‍රණයක බහින එක, කුත්තුර ගැලවෙන එක, පාට පිච්චෙන එක වුණා එකවර පෙනෙන්නේ නැහැ. ඒක ටික ටික සිද්ධ වෙලා කාලය ගෙවෙමින් ඔන්න ලොකු අඩුපාඩුවක් තියෙනවා. මේ සංකතයේ ප්‍රභාවය. ඉතින් මේ සංස්කාර තවත් තෝරපු තැනක් අපිට හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ චූල වේදල්ල සූත්‍රයේ. මේ දේශනාවේදී ධම්මදින්නා භික්ෂුණීගෙන් විසාක උපාසිකාව අහනවා කාය සංකාර කියන්නේ මොනවද භික්ෂුණීන් වහන්සේ කියලා. එතකොට ධම්මදින්නා භික්ෂුණී කියනවා කාය සංකාර කියන්නේ ආස්වාස පාස්වාස වලට කියලා. වචී සංකාර කියන්නේ මොනවද කියලා. එතකොට විස්තර කරනවා වචී සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර වලට කියලා. එතකොට චිත්ත සංකාර කියන්නේ මොනවද කියලා. එතකොට විස්තර කරනවා චිත්ත සංකාර කියන්නේ සංඥා වේදනා කියන දෙකට කියලා. බුදුරජාණන් වහන්සේ එක තැනක විස්තර කරනවා මහණෙනි කාය සංකාර කියලා ආස්වාස පාස්වාස වලට කියන්නේ කය හා බැඳී තියෙන නිසා. කියන්නේ උස්ම ගන්න එක හෙලන එක. විතක්ක ਵਿਚාර වලට වචී සංකාර කියලා කියන්නේ ඇයි? අර භික්ෂුණීගේ කතාව බුදුහාමුදුරු අනුමත කළා. කොහොමද? වචනේ සහ බැඳී තියෙන නිසා. ඒ සංඥා වේදනා දෙකට චිත්ත සංකාර කියන්නේ සංඥාව වේදනාව දෙක හිත එක්ක බැඳලා තියෙන නිසා. දැන් අපි ළඟ හුස්ම ගන්න හෙලන්නේ ගතිය තියෙනවනේ. විතක්ක ਵਿਚාර තියෙනවනේ. හඳුනා ගන්න විඳින එක තියෙනවනේ. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි විඳීමයි හඳුනා ගැනීමයි තියෙන්නේ. ඒ වගේම මේවා සිත හා බැඳිලායි තියෙන්නේ. එතකොට මේ ආස්වාද පාස්වාද විතක් විචාර සංඥා වේදනා මේවා ක්‍රියාත්මක වෙනවා වෙනකන් ශරීරය තුල මානසිකාර වැඩ කරනවා. මානසිකාර වැඩ කරනකොට ඇහෙන් රූපයක් බලද්දී ඇහි විඥානේ හටගන්නවා. කනෙන් ශබ්දයක් ඇහෙද්දී කනේ විඥානේ හටගන්නවා. නාහෙන් අග්‍රාණය කරනකොට නාසයේ විඥානේ හටගන්නවා. දිවෙන් රස විඳෙද්දී දිවේ විඥානේ හටගන්නවා. කයට පහස දැනෙද්දී කයේ විඥානේ හටගන්නවා. මනසට අරමුණු ගනිද්දී මනසේ විඥානේ හටගන්නවා. එතකොට ඒ විදිහට විඥානයේ හට ගැනීම නිසා නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය මේ ඇස, කන, නාසය, දිව, කය, මනසෙ දිගටම තියෙනවා. දැන් බලන්න හිතලා අපිට තේරෙන්නේ නැති වුණාට අපි මේ හුස්මට බැඳිලා නැද්ද? හුස්ම ගන්න බැරි වෙන්න ඕනේ මේකේ අපිට බරපතලකම තේරෙන්නේ. දැන් අපි ඔහේ ඉන්නවා. අපි හුස්ම ගන්නවා. හුස්ම හෙලනවා. බැරි වෙලත් ගන්න හුස්ම හෙලන්න බැරි වුණොත් කලබල වෙන්නේ නැද්ද? අපි දැන් කලබල පහළට හෙලපු උස්ම ඉහළට ගන්න බැරි වුණොත් කලබල වෙන්නේ නැද්ද? අපි කලබල වෙනවා. අනේ අනේ මට මේ පපුව හිර වුණා එන්න මෙහෙමයි කියලා හිත මෙහෙට දඟලලා උඩ පැනලා පපුව අල්ලගෙන ඇස් කන දාඩිය දාලා කන් දෙක රතු වෙලා ඔන්න බොහොම අමාරුයි උස්ම ඇදලා ගන්න හදන්නේ නැද්ද අපි? මේ හූල හූල. ඒක මට මෙතන වීඩියෝ දර්ශනයක් නැතිලා ටිකක් කරලා හරි පෙන්නන්න තිබ්බා නැත්ත. මතක් කරලා බලන්නකො පොඩ්ඩක් උස්ම නිකන් කුංචි අතනීපේ තත්ත්වයන් නිසා හරි වෙන කල්පනාවකට ගිහින් හරි ඉරවිච්ච වෙලාවක් ටිකක් එළපු උස්ම ගන්න බැරි වෙලා හරි ගත්ත උස්ම හෙලා ගන්න බැරි වෙලා හරි ටිකක් එහාට මෙහාට වෙච්ච කොච්චර කල්පනාවක්ද ඊන් කණින් දාඩි දාලා ඇස් දෙකත් එක්ක උඩ ගිහිල්ලා කලබලයි මේ මේක ඉතින් අපි දන්නවනේ ප්‍රතිඵලය කොහොමද කියන්නේ. ඒ කියන්නේ මේ කලබල වෙන්නේ අපි මේ ආස්වාස ප්‍රාස්වාස එල්ලෙනවා, විතක්ක ਵਿਚාර එල්ලෙනවා, සංඥා වේදනාවේ එල්ලෙනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ විස්තර කරනවා මහණෙනි, ඊට පස්සේ විපස්සී බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේ සංස්කාර ඇති වෙන්නේ කුමක් තිබුණොත්ද කියලා, කුමන් නිසාද සංස්කාර හටගන්නේ කියලා. ඒ විදිහට නුවණින් විමසද්දී උන්වහන්සේට ප්‍රඥාවෙන් අවබෝධ වුණා සංස්කාර හටගන්නේ අවිද්‍යාව නිසා කියලා. එතකොට මේ ලෝකේ හැමතැනම ජීවත් වෙන සියලුම මිනිස්යන් උස්ම හෙලන්නේ, උස්ම ගන්නේ, විතක්ක ਵਿਚාර කරන්නේ, හඳුනාගන්නේ, විඳින්නේ මේ ඔක්කොම කරන්නේ අවිද්‍යාව තියෙනකන් කියලා කියනවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? යංකෝ භික්ඛවේ දුක්ඛේ අඥානං, මහණනි දුක ගැන යම් අවබෝධයක් නොවීමක් ඇද්ද? දුක්ඛ සමුදය අඥානං, දුක් හටගන්නා හේතු තණ්හාවයි අනිකුත් කෙලෙසුයි කියලා අවබෝධයක් නොවීම ඇද්ද? දුක්ඛ නිරෝධේ අඥානං, තෘෂ්ණාව ඇතුළු කෙලෙස් නිරුද්ධ වීමෙන් දුකේ නිදහස් වෙන ගතිය තියෙනවා කියන කාරණය ගැන අවබෝධයක් නැද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළොත් තණ්හාව නිරුද්ධ කළා මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා අවබෝධයක් නැද්ද? ඒක තමයි කිව්ව අවිද්‍යාව. මේ අවිද්‍යාව තුළ තමයි මේ කාය සංස්කාර තියෙන්නේ. අවිද්‍යාව තුළ තමයි වචී සංස්කාර තියෙන්නේ.
අවිද්‍යාව තුළ තමයි චිත්ත සංකාර තියෙන්නේ. එතකොට මේ මිනිස්සුගේ ජීවිතය තුළ ප්‍රධාන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා තමයි මමය, මගේය, මගේ ආත්මය කියලාගෙන සක්කාය දිට්ඨිය තුළ එයා ඉන්නේ. ඒ අනවබෝධයෙන් උපද්දවලා දෙනවා තෘෂ්ණාව. ඒක තමයි දෙවෙනි එක. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ අවිද්‍යා නීවරණානම් සත්තානම් තණ්හා සංයෝජනානම් අවිද්‍යාවෙන් වැටි ගියපු තණ්හාවෙන් බැඳී ගිය සත්‍යෝ කියලා. අවිද්‍යාවයි තණ්හාවයි කියන එක තමයි මේ ලෝකේ අපිට දෙන ප්‍රධානම ගැටලුව. මේ ගැටලුව විසඳගත්තා නම් අනිත්‍යක නිකම්ම විසඳෙනවා. ඒතර අවිද්‍යා නීවරණානම් සත්තානම් තණ්හා සංයෝජනානම් අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා සත්‍යෝ ඉන්නේ. බවය විස්තර කරන තැන තුනක් දේශනා කරනවා. අවිද්‍යාවෙන් වැහි ගිහිල්ලා තණ්හාවෙන් බැඳී ගිය සත්‍යයේ විඥාණය කීන ධාතුවේ පීතියාම කාම භවය. ඊළඟ අවිද්‍යාවෙන් වැහි ගිය තණ්හාවෙන් බැඳී ගිය සත්‍යයේ විඥාණය මධ්‍යම ධාතුවේ පීතියාම රූප භවය. අවිද්‍යාවෙන් වැහි ගිහිල්ලා තණ්හාවෙන් බැඳී ගිය සත්‍යයේ විඥාණය ප්‍රනීත ධාතුවේ පීතියාම අරූප භවය. බවය විස්තර කරන තැන මෙහෙමයි. එතකොට දැන් රූප භවයේ කාම භවයේ උපන්නත් රූප භවයේ උපන්නත් අරූප භවයේ උපන්නත් ඒ තුනේම තියෙන්නේ මොකද්ද? තෘෂ්ණාවෙන් බැඳී ගිහිල්ලා අවිද්‍යාවෙන් වැහිලා මනස. ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. අර සක්කාය දිට්ඨියත් එක්ක තෘෂ්ණාව ඇතිලා ඒ තෘෂ්ණාවත් එක්ක එක්ක කාම භවයට, ඒ කියන්නේ පල්ලෙහාම අවස්ථාව නම් කාම භවයට ටිකක් මධ්‍යම ධාතුවට ආවොත් මේක ටිකක් විතර වර්ධනය වෙලා හොඳ පැත්තට හැල්ලා දුවත් ඒක රූප භවයට. එතන තියෙන්නේ ඉතින් තෘෂ්ණාවයි අවිද්‍යාවයි තමයි. හොඳ ප්‍රණීත වශයෙන් ඒක දියුණු නම් ඒක අරූප භවයට. එතන තියෙන්නේ තණ්හාවයි අවිද්‍යාවයි. ඒත් ඊළඟට මේකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි විපස්සිබෝසතාණන් වහන්සේට මේ විදිහට පටිච්ච සමුප්පාදය අවබෝධ වුණා. ඉතිහිදං අවිද්‍යා පත්‍ය සංඛාරා මෙසේ මේ අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇති වෙනවා. සංඛාර පත්‍ය විඥාන සංඛාර හේතුවෙන් විඥාන ඇති වෙනවා. විඥාන පත්‍ය නාම රූපං විඥාන හේතුවෙන් නාම රූප ඇති වෙනවා. නාම රූප පත්‍ය සලායතනං නාම රූප හේතුවෙන් ආයතන හය ඇති වෙනවා. සලායතන පත්‍ය පස්සෝ ආයතන හය හේතුවෙන් ස්පර්ශ ඇති වෙනවා. පස්ස පත්‍ය වේදනා ස්පර්ශ හේතුවෙන් විඳීම ඇති වෙනවා. වේදනා පත්‍ය සංහා විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හා පත්‍ය උපාදාන තණ්හාව හේතුවෙන් උපාදානය ඇති වෙනවා. උපාදාන පත්‍ය භව උපාදාන හේතුවෙන් භවය ඇති වෙනවා. භව පත්‍ය ජාති භවය හේතුවෙන් ඉපදෙනවා. එහෙනම් කර්මය සම්පූර්ණයෙන්ම රුකුල් දෙනවා ඉපදීම සඳහා. එතන ඉඳලා දුක තමයි තියෙන්නේ. ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවන්ති. ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දෝමනස් සුසුම්හෙලීම් සියල්ල හටගන්න. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස සමුදයෝ හෝති. මෙන්න මෙහෙමයි කියනවා සියලුම මේ මහා දුක්ඛන්ධය හටගන්න. මේ දුක්ඛන්ධ සමුදය වෙන්නේ හටගන්නේ නිර්මාණය වෙන්නේ ඔන්න ඔය විදිහට. සමුදයෝ සමුදයෝ තිබික්කවේ විපස්සිත බෝධිසත්ත්වස්ස පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි. එතකොට මහණනි මේ විපස්සී බෝසතාණන් වහන්සේට දුක හට ගැනීම දුකේ හට ගැනීම කියලා පෙර නොඇසූ ධර්මයන්නේ දහම් නැත පහළ වුණා. කලින් දැනගෙන නොහිටපු ඥානෙ පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකේ පහළ වුණා. එහෙනම් ඉස්සෙල්ලාම කෙනෙක් ඉගෙන ගන්න ඕන දුක හටගන්නේ කොහොමද කියන එක. දුක හටගන්නේ කොහොමද කියන එක දන්නේ නැත්නම් දුක නැති කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දෙවැනි ලෝක යුද්ධයේදී හිට්ලර් මේ මුළු ලෝකෙම අල්ලන්න යුද්ධ කරගෙන යද්දී එයා ළඟ තිබුණා සංඥා දෙන මැෂින් එකක් හදලා. ඒ මැෂින් එකේ එකෙන් එන සංඥා වෙන කාටවත් අල්ලගන්න බෑ මේ මොකද්ද කියන්නේ කියලා. එතකොට ඒ මැෂින් එකේ උපකාරයෙන් තමයි හිට්ලර් හැම තැනටම ගහගෙන ගිහිල්ලා මේ ලෝකෙ අල්ලගෙන ගියේ. ඒ වෙද්දී එංගලන්තේ වැඩිපුර දියුණු කරලා තිබුණේ නාවික බලය. ඒ නාවික බලයෙන් තමයි ඒගොල්ලෝ අපේ රටවල් එහෙම අල්ලගන්න විනාශ කළේ. භූමියේ බලය තියෙන්නේ සම්පූර්ණයෙන්ම මිසයිල් වලිනුයි යුද ටැංක් වලිනුයි. ඊට පස්සේ ඇමරිකානු හමුදාවේ සුද්දෙක් ඉදිරිපත් වුණා මං කොහොම හරි මේ මැෂින් එක වැඩ කරන හැටි හොයාගන්නම් කියලා.
කොච්චර ඕනද සල්ලි කියලා ඇහුවා. දැන් ඇමරිකාවේ මෙයා ඉල්ලන මුදල් ප්‍රමාණය දෙනවා. මෙයාත් අවුරුදු ගානක් වෛර කෑලි වෙන අනම්මනම් කෑලි දදා හදනවා. ඒ අතරේ මේ යුද්ධෙත් යනවා. අන්තිමේදී මේක කාමරයක් පිරෙන තරම් විශාල මැෂින් එකක්. ඕම කරලා දවසක් අහම්බෙන් දැන් මෙයා අකුරු ගහද්දී එකපාරටම අකුරු ටික වැඩ කරන්න පටන් ගත්තා. අන්න එතකොට අර හිට්ලර් ළඟ තිබුණ මැෂින් එක වැඩ කරන්න හැටි අල්ලගන්න පුළුවන් වුණා. අනිත් අය අහුව ඒ මිනිස්යාගෙන් මොකද්ද මේ කියලා. මේක තමයි ආටිෆිෂල් බේන්, කෘතිම මොලේ. මේ බේන් එක කෘතිම හදපු මොලේ. මේකට කියන්න පුළුවන් කිව්වා. නම කම්පියුටර් කියලා. එහෙමයි කම්පියුටර් එක ආවේ. එතකොට එදා හදපු ඒ කම්පියුටරය කාමරයක් පිරෙන්න තරම් ලොකු එකක්. දැන් කම්පියුටරේ මේ චූටි පොතක් වගේ දැන් ඉතින් සාක්විදාන් යන්න පුළුවන්. ඒ මැෂින් එක හැදුවට පස්සේ තමයි හිට්ලර්ගේ සීක්‍රට් මැසේජ්, රහස් ඔත්තු සේවා පණිවිඩ ඔක්කොම කඩන්න පුළුවන් වුණේ. ඊට පස්සේ නාසි හමුදාව ආතබූත වෙලා ගියා. කරගන්න දෙයක් නැති වුණා. ඇයි? අරයෙන් පණිවිඩ යවනකොට ඇමරිකන් කාරයෝ මෙහින් වෙන පණිවිඩ දාන ඒකට. එතකොට ඒක වැටෙනවා. ඒකේ එහෙම තමයි දැන් මේ මෙහෙට ගහන්න අරයට ගහන්න කියනොත් අනිත් කට්ටියට විරුද්ධ එකක් දාන. එතකොට සාමාන්‍ය සොල්දාදුවන්ට වැඩේ වෙනස් වෙනවා, සැලතුම වෙනස් වෙනවා, අවුල් වෙනවා, යුද්ධේ අවුල් සාගත වෙනවා. එහෙම තමයි යුද්ධ නැති කලේ. ඒ සුද්දා තනියම මහන්සි වෙවි තමයි මේක හොයාගන්නේ. එයා ඒකෙන් හරි කලදරයකට පත් වෙනවා. සමහරු මෙයා බොරු කරනවා කියලා එයා හමුදාවෙන් අයින් කරලා ආයෙ ෂෙල් එකකට දාන්න හැදුවා. නමුත් එයා අධික මහන්සියක් අරගෙන මේ මැෂින් එක හැදුවා. හදලා හිට්ලර් යවන පණිවිඩය එහෙමම ගත්තා. අරගෙන මේ මැෂින් එක පාවිච්චි කරලා අර මැෂින් එකේ කැඩුවා. ඒක විනාශ කළා. අරයාගේ මැෂින් එක. දැන් බලන්න මේ සතර ගමන හැදෙන හැටි දන්නේ නැතුව කවුරු හරි කෙනෙක් බණපදයක් දෙකක් ඉගෙනගෙන කවුරු හරි කිව්වොත් මෙහෙම නෑ මට නම් ආයෙ උපදින්න අදහසක් නෑ කියලා. පුළුවන් දෙයට කරන් දෙක. ඇයි ඒක ප්‍රඥාවේ යුක්ත කතාවක් නෙමෙයි. දැන් අපි නිකන් ඔය අනේ මට නම් බෑ මං බයයි මේකට කිය කිය අන්ති වැඳගෙන අඬාන හිටියට හරියන්නේ නෑ. දැන් සමහර වෙලෙම ඉන්න අපිට හම්බෙලා තියෙනවා. මේ ඇවිල්ලා ඉඳගෙන අඬනවා මේ අපේ වෙන වැඩක්වත් කරගන්න දෙන්නේ. අනේ හාමුදුනේ මට නම් බෑ මේ සංසාරී ඉස්සරහට යන්න, මං නම් බෑ ඔබ වහන්සේලත් යන්න එපා. ඉතින් අපි අඬ කවුද කැමති? නමුත් යන්න වෙයිනේ මේ යන විදිහට. ඒ නිසා ඉතින් එහෙම දෙනවා. මේකේ තියෙන න්‍යාය තමයි ඕනෙම දෙයක හැදිච්ච හැටි දන්නව නම් ඒක කෑලි ගලවලා අයින් කරන්න පුළුවන්. අද බිම ගහලා කුඩු කරලා එහෙම පිළිවෙලක් කරන්න බෑ. මේ සතර ගමන හැදෙන්න උදව් කරලා තියෙන ප්‍රධාන කරුණු දෙකක්. එකක් අවිද්‍යාව, අනික දන්නා. ඔය කෑලි ගලවලා වෙන් කරලා නැවත හට ගන්න බැරි වෙන්න ඉවත් කළ දැම්මනම් ආයෙ මොකක්වත් ඒ මැෂින් එකක්, ඒ උපකරණයක් හැදිලා ඒ කෙරෙන කටයුත්ත කෙරෙන්නේ නැහෙනි. කම්පියුටර් එක ගලවලා අයින් කළ දැම්මනම් එක්කව වෙන්න දෙන්නේ නැතුව නැවත කම්පියුටර් එක කියලා කියන්න බෑ ඒකට. කම්පියුටර් එකෙන් කෙරෙන කටයුතු කාරණා කිසි දෙයක් එයින් කෙරෙන්නේ නැහැ. එනිසා අර අපේ ජීවිතෙත් එහෙමයි. එහෙනම් අපි කියුවා විපස්සී බුදුරජාණන් වහන්සේට දුකේ හට ගැනීම, දුකේ හට ගැනීම කියලා පෙර නොඇසූ විරු ධර්මයක් ධම්මයට පහළ වුණා, ඥානෙ පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා. එහෙනම් විද්‍යාව පහළ වුණා කියන්නේ එතකොට දුකත් අහුවෙලා අර අපි කියන විද්‍යාව නෙමෙයිනේ, මේ සයන්ස් කියන විද්‍යාව නෙමෙයිනේ මේක. ඒ සයන්ස් කියන එක හොඳයි, මේක තමයි හරි සයන්ස් එක. අරක දුක්ඛේ අඥානං, දුක්ඛ සම්පදේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය මග්ගේ අඥානං. ඔය දැන් සයන්ස් කියන එක. මේකයි හරි සයන්ස් එක. එතකොට මොකද්ද මේ විද්‍යාව පහළ වුණා? දුක අහුවෙලා. දුක හටගන්න විදියත් අහුවෙලා. දුක නැති කරන විදියත් අහුවෙලා. අන්න විද්‍යාව. දුක නැති කරන මාර්ගයත් අහුවෙලා. ඒකයි බුදුරජාන් වහන්සේ අවිද්‍යාව විස්තර කරන්න. එයා දුක දන්නේත් නැහැ. දුක හටගත්තු හේතු වෙලා තියෙන මොනවද කියලා දන්නේත් නැහැ. අන්න දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං. ඒ දුක නැති කරන්න දන්නේත් නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය මග්ගේ අඥානං. දුක නැති කරන මාර්ගය දන්නේත් නැහැ. අඥානං කියන්නේ දන්නේ. අන්න ඒ නොදන්නාකමින් යුක්ත කෙනෙක් ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා. ඒ නොදන්නාකමින් යුක්තව විතක්ක විචාර කර කර ඉන්නවා. ඒ නොදන්නාකමින් යුක්තව හඳුනා ගන්නවා, විඳිනවා. ඊට පස්සේ එයා තුල අර පෙර ආත්මින් ගෙනාපු දේවල් ටික විතරයි වැඩ කරන්නේ. කර්මයෙන් තමයි පුද්ගලයාව තල්ලු කර කර කන්ට්‍රෝල් කර කර හිට මෙහෙට දෙගිනිය. ඒක ආත්මයක් නෙමෙයි. ආත්ම භව දහස් ගාණ. එක ආත්මයක් කියලා ගන්න බෑ. සමහර විට ඔබට මේ ආත්මේ හම්බ වෙන්න පුළුවන් සතුරෙක්. සමහරට එයා ආත්ම භව ගණනාවක් අපේ සතුරෙක් විදිහට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්.
කර්ම විපාකයන්ගේ ස්වභාවයට අපි හිතනවට වඩා වෙනස්. අපි හිතනවට වඩා භයානකයි. ධර්මයේ හැසිරීම කියන්නේ අපි හිතනවට වඩා වෙනස් එකක්. දැන් ඔබට මතක ඇති අර බොහොම ඉස්සර කාලේ එක සිද්ධියක්. එක මිනිහෙක් ගෙදර තිබුණා උත්සවයකට එළුවෙක් මැරුවා. ලෝයර සංග්‍රහයේ ලක්ෂණ කවියුත් තියෙන ඔය වගේ එකක්. බෙල්ල කපලා. ඒ මිනිහ ඒ කර්ම විපාක හැටියට ආසභව 500ක් බෙලි කැපුම් කෑවා. එතකොට බලන්න ත්‍රිසං සතෙකුට හානියක් කරලා ආසභව 500ක් බෙලි කැපුම් කෑවා නම් අර පෙර එක් අඟණක් එළු දෙනක හිසසින්දා ඇයඟ ලෝම ගණනේ හි සිදුම් ලදා ඒ වගේ කවියක් තියෙනවා. මේ මට වචන ටික මතක් වෙන්නේ නැහැ හරියට. ලෝයර සං අපි දන්නවා ඒ කවිය. ඒ එළු දෙනගේ ඇඟේ තියෙන මවිල් ගස් ගානට කාන්තාවගේ බෙල්ල කැපුම් කෑවා ආත්ම ගණනාවක්. එළු දෙනකගේ ඇඟේ තියෙන මවිල් ගස් කොච්චරද කියලා ගණන් කරන්න පුළුවන්. ඒ සමාන ප්‍රමාණයක් බෙලි කැපුම් කෑවා. ඉතින් ත්‍රිසං සතෙක්ගේ ගුණධර්මයක් නැති ත්‍රිසං සතෙක්ගේ දැන් මොකද? කර්ම විපාක වල බරපතලකම තියෙන්නේ කර්මයේ රැස් කරන පුද්ගලයාට ඒ කර්මයට යොදාගත් සත්‍යයන්ගේ ජීවිතයේ තියෙන වටිනාකම හැටියට. දැන් පොදුවේ කිව්වොත් එහෙම ආයේ ඔය ඊයේ පෙරේද බණහන්න පටන් ගත්ත අය අහයි එහෙම කොහොමද හඳුන්නේ මොන සතා මැරුවත් පවුනේ පවුනේ කියයි. ඒ වුණා විස්තර කරන්න කිව්වොත් ආයේ මුලින් ඉඳලා බණ කියන්නේ. අපි කාලයක් මේව විස්තර කරලා තියෙන්නේ. ඔය අපි අහලා තියෙන මොන්ඩිටෝරි බණ විතරක් නෙමේ බුදුහාරවන්ගේ ධර්මයේ කියලා කියන්නේ. තව ගැඹුරට විස්තර වෙනවා මේක. ඒ නිසා එහෙම මෙහෙම බණ අහලා ආයෝක නිකන් ප්‍රශ්න අහලා කරදර කරන්න එපා. මේ කර්මය කියන එකේ විපාක බලවත් වෙන්න පිනත් එහෙමයි පවත් එහෙමයි කුසලයක් එහෙමයි අකුසලයක් එහෙමයි ඒ කරන පුද්ගලයාගේ ගුණ දහම් වල යාගේ තියෙන ගුණවත් අගුණවත්කම් වල අඩු වැඩියක් බලපාන. ඒතර මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමකට හිංසාවක් කළොත් ඒක අනන්තරේ පවකමක් වෙන්නේ. උන්වහන්සේ ඉහෙළම ගුණවත් කෙනෙක් නිසා. උන්චි ලේහෙලවීමක් කළත් ඇති. මරන්න ඕන නෑ. සහතන් වහන්සේනම මරනවා කියන්නේ අනන්තරේ පවකමක්. අම්මා තාත්තා මරනවා කියන්නේ ඒ ගුණවත්කම නිසා. ඒතර බුදුන්ගේ දේ සංඝයාගේ දේ දෙමව්පියන්ගේ දේ හොරකම් කරනවා නම් අන්න බරපතලයි. ඒ ගුණවත්කම නිසා. ඒතර ත්‍රිසං සතෙකුට දෙයක් කළොත් එහෙම එච්චර බරපතල නෑ. ඇයි ත්‍රිසං සතා ගුණවත් නැති නිසා. එතකොට ඉතින් දන් දෙන එක ගැන හිතන්නකො. බුදුහාමුදුරන්ව කොච්චරරි හම්බෙනවා. පන්සලේ හාමුදුරන්ව කොච්චරරි හම්බෙනවා. ඉතින් එයාලට නම් ওই තියෙනවනේ. ඒ නිසා මේ නැතිබැරි ළමා නිවාසයකට අපි දෙනවා. අපි පන්සල් වලට දාන්න දෙන්නේ නැහැ කියලා එහෙම දෙන්නේ. ඒ අය මතක තියාගන්න මේ අපිට දාන්න ගෙන්න ගන්න ඕන හින්දා කියනවා නෙමෙයි. මේ තියෙන ටික වරඳ ගන්න බැරුවනේ අපි ඉන්නේ. මේ බුදුහාමුදුරන්ගේ පිනට සංඝයාගේ පිනට ලැබෙන දෙන්නේ මේක. ඒ ගැන අපරාධ නිකන් පෞරස් කරගන්න එපා. අපි හැමදාම කරුණාවෙන් පැහැදිලි කරනවා ඔබ ළමා නිවාසයකට වැඩිහිටි නිවාසයකට දාන් වේලක් දෙනවා නම් ඒක බොහොම හොඳයි. ඒ මිනිස්සු අතරන වෙලා ඉන්න අය ගැන අපි කොහෙල බලන්න ඕනේ. ඒක කරුණාබරිත හැඟීමක්. හැබැයි ඒකේ ආනිසංශය ගැන දැනගන්න ඕන. කර්මය සහ ඵලය ගැන මේ වැඩිහිටි නිවාසවල ළමා නිවාසවල ඉන්න අය ගුණවත්ද සිල්වත්ද කියන එක අපිට විශ්වාස කරන්න බෑ. ස්ථිර නෑ. ගොඩාක් දුරට වැඩිහිටි නිවාසවල ඉන්න අම්මා තාත්තලා හැමදෙකම ඉන්නේ තරහින්. දරුවෝ තමන්ද කරපු මේ හිංසා පීඩා ගැන දරුවන්ට තමන් කරපු උපකාර පරිත්‍යාග කැපකිරීම ගැන හිත හිතා අද දරුවෝ අපිට මෙහෙමයි කලේ කියලා හූල්ල හූල්ලා ඉන්නේ. ඕකුණ්ඩ හොඳක් වෙන්න එපා කියා. උකට ආදුරට කරුණාවෙන් මෛත්‍රියෙන් පිළිගුණ දහම් රැකගෙන ඉන්න දේ මේ වැඩි හිටියෝ කියලා හොයන්න අමාරුයි. උන්චි ළමයි ළඟ එහෙම විශේෂ ගුණ ධර්මයක් කියන එකක් නැහැ. දැන් ආබාධිත නිවාසෙක එහෙම ඉන්න අය ළඟ එහෙම විශේෂ ගුණ ධර්මයක් කියන එකක් නැහැ නේ. අලාදුරකින් කෙනෙක් එහෙම ඉන්නේ. නමුත් ස්වාමින් වහන්සේලා සිල්ගත් උපාසක උපාසිකාවෝ බුදුහාමුදුරුවෝ වගේ කියන්නේ ඉතින් ඉහළ ගුණ තියන අයනේ. එතකොට අපි කියනවා එයාලට හරි ඔයාලා වැඩිහිටි නිවාසයකට ළමා නිවාසයකට ආබාධිත නිවාසයකට ඉස්පිරිතාලයකට දාන දෙනවා නම් හොඳයි. ඊට කලින් බුද්ධ පූජාවක් තියන්න. ස්වාමින් වහන්සේලාටත් දන් හැන්දක් පූජා කරන්න. මේ දාන ලබා ගන්න ඕන නෙමෙයි. ඒ පිළිසිත මහත්ඵල මානසංශයක් දෙන්න ඕන නිසා. මොකද අර උත්තමයන්ගේ ගුණවල හැටියට ඉහළ මානසංශයක් ලැබෙනවා. අර අතරණ මිනිසු ළඟ යම් ගුණයක් තිබුණා හෝ නැතැ හෝ ඒ අනිත් අය වෙනුවෙන් කරපු කැපකිරීම පරිත්‍යාගයටත් ලැබෙන්න පුළුවන් සාධාරණ කුසලයක් විපාකයකුත් ලැබෙනවා. හැබැයි ඒක මහත්ඵල මානසංශ වෙන්නේ නැහැ අර බුද්ධත්වමුක සංඝයාට සිල්වත් ගුණවතුන්ට දෙන දාණය තරම් ආනිසංශ නැහැ. නමුත් දැන් මේ කලව මේ දුන්නාම බුද්ධත්වමුක මහා සංඝයාටත් දාන ටිකක් පූජා කරලා අර නැතිබැරි අසරණ දුප්පත් අයටත් දෙනවා. එතකොට ආනිසංශ දෙකම ලැබෙනවා. ආන් මේකයි මේ කර්ම විපාක අචින්තියයි. මේ අපි සාමාන්‍ය හිතන්නේ විදිහ නෙමෙයි. ඒතර අර ත්‍රිසංසතාගේ
බෙල්ල කපලා ඒ මනුස්සයාට එච්චර කර්මයක් බලවත් වුණා නම් මම මෙතනදී උත්සාහ ගත්තේ ඒකයි කියන්න ආත්ම 500ක් බෙලු කැපුම් කෑවා නම් නිකන් මිනිස්සෙකුට හානියක් කළොත් ආත්ම භාව කී දහස් ඒකේ විපාක විඳින්න වෙයිද දැන් බලන්න මේ දවස්වල අපරාධ රැල්ලක් යනවා පුදුම විදිහට දැන් මේ නතර වෙලා තිබුණා කාලයක් මනුස්ස ඝාතන දිගට කවුරු වැරදිද කවුරු හරිද කියලා අපිට පේන්නේ නැහැ ඒවා අපි හොයන්න ඕනෙත් නැහැ කොහොම කොහම හරි දවසින් දවස දවසෙන් දවස අමානුෂික විදිහට මිනිස් ඝාතන සිද්ධ වෙනවා එතකොට මේ මිනිසුන්ට මේ මිනිස්යා يعني මේ මිනිස්යාගේ මොන ගුණ ධර්ම අඩු පහඩුකම් මොන දේවල් තියෙනවා ඒක නෙමෙයි ප්‍රශ්නේ තිරිසන් සතෙක් මරලා අච්චර විපාකයක් නම් ගුණයක් තිබුණා හෝ නැතුව හෝ තිරිසන් සතාට වඩා මිනිස්යා ඉහළ නිසා එයා එහෙම කෙනෙක් මැරීමේ මොනතරම් අකුසලයක් ඇස්සේ දැන් අර ඒ දවස්වල ඔබකින් නැවත නැවත කියන්න ඕනේ දැන් ওই තරුණ කුංචි දුවක් දූෂණය කළා මැරුවා. තව කාන්තාව එහෙම දෙමළ ළමෙක් එහෙම කළා. අනිත් සමහර බෙලි කපලා තුන් හතර දෙනා එක පිට මරලා. මේවා මේ කර්ම විපාකේ කරපු මිනිසුන්ට ආත්මව කීයන්න විපාක දෙයි. ඔන්න මනුස්ස ආත්මයක් ලබන ලබන ගානේ කුංචි තන්දියම විනාශ වෙයි. සතෙක් වෙලා උපන්නත් දෙනවා ඒ කර්මේ. ඒ කර්මයක ස්වභාවය තමයි ඒක විපාක දීලා මිසක් අවසන් වෙන්නේ නැහැ. මේකෙන් අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව සහ තණ්හාව. තණ්හාව ප්‍රහාණය වෙන්නේ නැහැ අවිද්‍යාව තියෙනකම්. විද්‍යාව පහල කරගන්නේ නැතුව තණ්හාව නැති කරන්න බෑ. අපි මුලා වුණා නම් යම් කිසි දෙයකට ඒ මුලා වෙච්ච දේ ගැන ඇත්ත ස්වභාවය පෙන්වන්නට ඕන. ඒ මුලාව නැතුව යන්න නම් ඇත්ත තත්ත්වය පෙන්වන්න ඕන. නැත්තම් අනේ ඔයා හරි කියලා ඔළුව අත ගාලා නිකන් හිටියොත් වැඩක් වෙන්නේ නැහැ. ඒ මුලාව නැතුව ගියොත් ඒකෙම ඇලි ඇලි හිටියේ යමකටද ඒ ඇලෙන දේ නිසරුයි කියලා තේරුම් ගන්න. හොඳට මේ බුද්ධ දේශනා දිහා බැලුවහම පේනවා බුදුරජාණන් වහන්සේ ගොඩාක් ඒ කාලේ වික්ෂුන් වහන්සේලාට හරි ඍජු විදිහට මේ භවයට නොඇලෙන ආකාරයට ධර්ම දේශනා කළා තියෙනවා. දැන් හැමතැනම මේ ධර්මයේ මුල්ම ඇද අග තුන් කෙළවරේම කියන්නේ මේ සතරේ තියෙන ස්වභාවය. කෙලෙස් වල තියෙන බරපතලකම ඒකේ දුක් විපාක සහ ඒ වගේම අබිනිෂ්ක්‍රමණය කිරීම කියන එක නෙමෙයි පැහැදිලි කරන්නේ අබිනිෂ්ක්‍රමණය කළාට පස්සේ ඒ නිසරණය තුළ ඇතිවෙන සැහැල්ලු දිවිපැවැත්ම සසරට නොඇලෙන ගතිය කෙලෙස් නූපදින ගතිය සසරෙන් අත මිදෙන තත්ත්වය ඕකනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමතැනම පැහැදිලිනේ ඍජු වේද කියන හැමතැනම කොහෙවත් සසරේ ඉන්න එක වර්ණනා කරන්නේ නැහැ මොහොතක්වත් උන්වහන්සේ ඉපදිපදි මෙරි මෙරි අනේක මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ ඒ ධර්මයේ අහපු අය ඒ ධර්මයේ පිළිපැදලා අවංක උත්සාහ කළා මේ ජීවිතය අවබෝධ කරගන්න. දැන් අපි ගමු කෙනෙක්ව පැවිදි කරද්දී චාරිත්‍රානුකූල උපාධ්‍යයන් වහන්සේ සිවුරුපටිය කරේ ගැට ගහද්දී ඒ පැවිදි වෙන කෙනා ලවා කියනවා ඒතා ලෝමා නතා දන්තා තචෝ කෙත් ලොම් නියදත් සම කියලා. ඒකට කියන්නේ මූල කර්මස්ථානේ තච පංජකය කියලා ඒ තමයි පැවිද්දාගේ පටන් ගන්නා භාවනාව. අපි පුංචි කාලේ පැවිදි ඒක අමතක වෙච්ච ගමන් ඒ පැවිද්දාගේ ගමන බොහොම ලාමකයක් වෙනවා. ඒ කියන්නේ මාර්ගේ වැඩෙන්නේ නැති ගමනක් වෙනවා. එතකොට එහෙනම් පැවිදි ජීවිතය ආරම්භ කරන්නේ කේසාලෝමානකාදන්තාචෝ කියලා මේ මූල කර්මස්ථානෙ. නැත්තම් එහෙම නැතු හොඳ ඉගෙන ගන්නට, හොඳ පන්සලක් හදන්නට, අනිත් අයටත් බණ කියන්නට, ඉතින් ඒ දාන වලට වඩින්න ලක්ෂණ තියුරු පොරවන්න. ඒක ගැන නෙමෙයිනේ කියන්නේ. ඒක ඉතින් පස්සේ ඕන එක. ඒක තමන්ට තේරුම් ගන්න පුළුවන් වුණාම හරියනවා මේ පැවිදි වෙන්නේ නම් ඉමං කාසාවන් දත්වා පබ්බාදේත මං බන්ති අනුකම්පං උපාදාය මේ කතාවත් දැන් මට පැවිද්ද දෙන්න මොකද්ද මේ සතර ගමනෙන් අත මිදෙන්න මේ දුක් කෙලවර කරන්න මට පැවිදිකම දෙන්න කියලා නෙල්ලන්නේ ඊට පස්සේ ඉතින් මාර්ගයේ තියෙන කේදමෙට උනොත් තමයි ඔය අනිත් ඒවාට යන්නේ මේ මානතය මේ කර්මස්ථානයේ ඔළුවේ තියාගෙන නම් කොහොම පන්සල් හැදුවත්, ගෙවල් හැදුවත් කමන්නේ. අතුලින් අර කටයුත්ත කෙරීගෙන යනවා නම් මාර්ගයේ පැහැදිලි ප්‍රතිඵල සාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා මේ දැන් කොච්චර දුරට සමහර අයගේ පින් බලය වැඩිලා තිබුණාද කියන්නේ ওই බුද්ධ කාලේ සමහර හත් ඇවිදි පුංචි දරු මහාන කරද්දී දැලිපියෙන් කෙස් කපලා අතට දෙනවා. පුතේ මේක දිහා බලාගෙන මේ ශරීරය ගැන මෙනෙහි කරන්න කියලා. ඒ විදිහට මෙනෙහි කරගෙන යද්දී කේ බාලා ඉවර වෙනකොට රහත් ඵලයට පත් වෙනවා. මේ විදිහට කේතාලෝමා නකාදන්ත ආදී වශයෙන් මෙනෙහි කරන්නේ ආස්වාදයක්ද ආදීනවයක්ද ආදීනවයක් මෙනෙහි කරන්නේ ආස්වාදයක් නෙමෙයි. මේකෙත් ටික මෙහෙමයි මම කියන්නේ.
එතකොට මේ මේ විදිහට අපිට දහම් කාරණා තව ඉදිරියට මේක සාකච්ඡා කරන්න පුළුවන් මම කල්පනා කළේ. අපිට ලැබෙන කාලයත් එක්ක අපි මෙතනින් ධර්මදේශන අවසන් කරලා ඊළඟ ධර්මදේශනාවට දිගුවක් වශයෙන් තියාගමු. පැවිදිකම ලබන විදිය සහ පැවිදිකමේ පරමාර්ථය මොකද්ද කියන එක සුළුවෙන් අපි විස්තර කරලා ඊළඟ සතියේ මේ දේශනාව ඉදිරියට සාකච්ඡා කරනවා. ඉතින් අද දවසේ අපි මෙතනින් ධර්මදේශන අවසන් කරන මේ ටික හොඳට මතක තියාගෙන ඊළඟ දේශනාවට සම්බන්ධ වෙනකොට මේ කාරණා ටික ඒකට අමුණාගෙන දිගුවක් වශයෙන් නිවාඩුපාඩුවේ අහගන්න තේරුම් ගන්න මතක තියාගන්න. ඒ වගේම අපි අදත් විශේෂයෙන් පින්දින ආශිර්වාද කරන්න ඕන අපේ ධර්මාශ්‍රමයේ චෛත්‍යරාජන් වහන්සේ ඉදිකරන්න අවශ්‍ය කරන දේශවල් කපලා මුල්ගල් තියලා ඒ කටයුතු දැන් කරගෙන යනවා. අපේ පින්නතුන් ආධාර උපකාර කරමින් පවතිනවා. මේ ශාසනයේ සිද්ධ වෙන අති උදාර මහා පින්කම අපේ ජීවිතයේ හිතානිත් දැන් අවසන් වුණා. මේ විහෙද විහාර කල්ප ගාන මේ ශාසනය තුළ තියෙනවා. ඒ තියෙනකොට දසදහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු ඇඳ පුදාගෙන පින් දැත් කරගන්නවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් පන්සලක වැඩ ඉන්නවා කියලා ජීවමාන සංඥාවෙන් බුදුන් වඳින්න පුළුවන් එක දෙයක් තමයි චෛත්‍ය රාජන් වහන්සේ නමක් කියලා කියන්නේ. ඊළඟට අපේ ආනන්ද බෝධීන් වහන්සේ මේ දෙකම ජීවමාන බුදුරෙක් බුදුරයන් වහන්සේ නමක් සිහි කරගන්න අපිට උපකාර වෙන්නේ. ඉතින් මේ ඉදිකිරීම වලටයි ඔබ දායක වෙන්නේ. ඒ නිසා ඒ ඔබ කරගන්න මහා පින්කම ඔබට සංසාර ගමනේ ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන මහා පාරමිතාවක් වෙනවා. ඒ ගැන සලකා බලන්න. ඒ ගැන නිතර මෙනෙහි කරන්ට මෙතෙක් ආධාර උපකාර කරපු ඔබ හැම දිනාටම අපි විශේෂයෙන් පින් දෙනවා ඒ උතුම් කටයුතු සම්බන්ධයෙන්. ඊළඟට ඔබට ඉදිරියට අපිට ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මගින් සිමෙන්ති අකඩ ගල් වැලි වගේ දේවල් නොඑක් ආකාරයෙන් ඒ සඳහා ඔබට හැකි විදිහට උදව් උපකාර කරන්න පුළුවන්. ප්‍රමදානෙන් උදව් උපකාර කරන්න පුළුවන් විශේෂයෙන් ඒ හැම දෙයකින්ම ඒ සඳහා අවශ්‍ය කරුණු කාරණා දැනගන්නට මේ ධර්මදේශන අවසානයේදී අපේ නිවේදක මහතුරු මතක් කරන දුරකථන අංකවලට කතා කරලා විස්තර දැනගන්න ධර්මාශ්‍රමයේ සම්බන්ධ කරගන්න කියලා අපි ඔබට කරුණාවෙන් සීතරන. ඒ වගේම පින්වත්නි අද දවසේ මේ පින්කමේ දායකත්වයේ දරන පින්වත් පිරිස සිහි කරලා අපි පින් දෙන්න ඕන. අද මේ පින්කමේ දායකත්වයේ දරනවා කැලණිය ගල්බොරැල්ල වරාගොඩපාර අංක 725 න් එකෙන් දෙක ලිපිනේ පදිංචි අපේ හිතවත් කල්යාණ මිත්‍ර අනුජා වෙරළගේ පින්වත් මහත්මිය ඇගේ බලාපොරොත්තුව දැනට දීර්ඝාර්ථ විඳිමින් තරණක් අතනීප තත්වයෙන් ඉන්න තමන්ගේ සෙනෙහබර මෑණියන් වහන්සේ ලීලා වෙරළගේ පින්වත් මාතාවට විශේෂයෙන් විදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන්ට කායික මානසික සුවය ප්‍රාර්ථනා කරන්ට පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළුව එතුමියට විශේෂයෙන් මේ පින්කම් කරගන්නට කල්යාණ මිත්‍ර උපකාර කරන ඥාති සහෝදර තුෂාර සඳුන් තරුණ මහත්මයා එතුමත් අපිත් එක්ක බොහොම හිතවත් හොඳ තරුණේ බොහොම ශ්‍රද්ධාවෙන් ඉන්න එතුමා ඇතුළු පිරිසට සුනුරුවන්ගේ ආශිර්වාද දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවුරුදු 7කට එහා පැත්තේ මිය පරලොව යන්න තිබුණ ඊබට් වෙරළගේ දයාබර පියතුමා ඇතුළු නමින් මිය ගියපු පවුලේ ඥාතීන්ට පින් දෙන්න අනුජා වෙරළගේ තරුණ මහත්මිය කල්පනා කළා තිබෙනවා. ඒ වගේම දායකත්වයේ දරනවා කැලණිය ගල්බොරැල්ල බෞද්ධ මධ්‍යස්ථාන පාර අංක 439 බී නිවසේ පදිංචි පාලිත නුගලියද්ද පින්වත් මහත්මයා සහ තමරා නුගලියද්ද පින්වත් මහත්මිය කියන දෙපළ ඒයි බලාපොරොත්තු වෙනවා දෙපාර්ශවයේ නමින් මිය පරලොව ගිය සියලුම මෞදෙමෞපිය ඥාති මිත්‍රාදීන්ට පරලොව වශයෙන් පින් අනුමෝදන් කරන්න. සුජීවත් වෙන්න පාලිත තමරා කියන පින්වත් දෙපළ ඇතුළු දරුමුණුමුණන් සහිත පවුලේ සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඒ දෙපිරිසම එක වගේ සිහිපත් කරනවා දේශකයන් වහන්සේ හැටියට අපට මෙත්තෙම ආයතනයට ලෝකවාසීව ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරන්න. එහෙමනම් අනුජා වෙරළගේ පින්වත් මහත්මියගේ අරමුණේ හැටියට අසනීපතත්වයෙන් ඉන්න සෙනෙහබර මෑණියන් වහන්සේ ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනාටත් ඒ තුෂාර සඳුන් මහත්මයා සහිතව ඒ වගේම ගල්බොරැල්ල බෞද්ධ මධ්‍යස්ථාන පාරේ පාලිත නුගලියද්ද තමරා නුගලියද්ද දෙපළ බලාපොරොත්තු වෙන විදිහට සමන් දෙපළ ඇතුළුව ඥාති දරු හිතවතුන් හැම දෙනාටත් මෙලව ජීවිතයේ නිදුක් නිරෝගී කායික මානසික සුවය පිණිසත් ධර්මාවබෝධය පිණිසත් පරලොව සුවපත් භාවය පිණිසත්
මේ උතුම් ආශිර්වාදයේ පින උපකාර වේවා කියලා අපි විශේෂයෙන් සෙත්පතනවා. ඒ නමින් මිය පරලව යන්ට දුන ඊපත් වෙරළගේ පියතුමන් ඇතුළු ඒ දෙපාර්ශවයේ පවුල් දෙකේ නමින් මිය ගියපු සියලුම ඥාතීන්ට, ලෝකේ පුරාම ධර්ම ශ්‍රවණය කරන ඔබ නමින් මිය ගිය සියලු දෙනාට, දෙවියන් සහිත සියලු ලෝක සත්ත්වයාටත් අපට සසර දුකින් අත මිදී උතුම් මහා මහණිවෙනින් සැනසීමේ වාග්ය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා.